මම සෑම අවස්ථාවකදීම අන්නය වෙනුවෙන් නිර්මාණාත්මක අරගලයක යෙදෙමින් අපහාස සහ අවලාද මැද්දේ කැපවීමෙන් සටන් කරමින් අභියෝග ජයග්‍රහණය කරන කාන්තාවක් වෙමි. BBC 100 Women 2022 යන ශීර්ෂයෙන් BBC ආයතනය විසින් නම් කරන ලද වසරේ කාන්තාවන් 100 අතරට එක් වූ සංදා එක්නලිකුඩ සම්මානය පිළිබඳව ජාත්‍යන්තරයට එසේ කිව්වාය. මේ ඇය සහ thetime.lk ත්‍රස්තවාදයට පාසුකම් සැපීමේ බරපතල චෝදනාව ප්‍රගීත්ටත් ඔබටත් අදාළව සමාජගත කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තරයෙන් ත්‍රස්තවාදයට සහාය දෙන බවට මතයක් දිගටම පෝෂණය කරනවා. BBC සම්මානය කියන්නේ එහෙම තෑග්ගක්ද? ලංකාවේ ඇතුලේ ඔය නීතියට සම්බන්ධ ආයතන ගොඩක් තියෙනවානේ. දැන් මේ ආයතන වලින් කියනවා, ඒ කියන්නේ නීතියට සම්බන්ධ ආරක්ෂාවට සම්බන්ධ ආයතන 12කින්ම කියනවා කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් වැඩ කරලා නැහැ. ඒ වගේම කිසිම ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් අරන් නැහැ කියලා. ඒක තමයි පොදු නෛතික තත්ත්වය ලංකාව ඇතුලේ. හැබැයි ඉතින් මතවාදීම එකක් ගේනවා ත්‍රස්තවාදී කියලා. ඒකට මේ ප්‍රගීත්ෙන් ගත්තා කියලා, ප්‍රගීත් නොදැන පටිගත කළා කියලා හඬපටියක් ඉදිරිපත් කරනවා. හඬපටියක් එනවා 2015න් පස්සේ. ඒක තුල තියෙනවා මේ අරගොල්ලන් හසින් යනවා, ප්ලේන් එකකින් යයි, එහෙම කොට මොනවාරි කරයි. ඒක තමයි තියෙන්නේ. හැබැයි ඉතින් කිසිම දවසක කිසිම ආයුධයක් අල්ලලවත්, පෑන හරි පින්සල ඇරෙන්න වෙන කිසිම ආයුධයක් අල්ලපු පුද්ගලෙක්වත් කිසිම තැනක මොනවා හරි ඒ වෙනුවෙන් ත්‍රස්තවාදය වෙනුවෙන් කිසිම මේ රහසිගත හෝ එලියෙන් හෝ කරපු කිසිම සංවිධානාත්මක වැඩකුත් නැතුව, කිසිම අපරාධයක්වත් නැතුව අපරාධකාරයෙක් වෙනවා, ත්‍රස්තවාදියෙක් වෙනවා. ඒකම දැන් ඒකේ තියෙන ලස්සන වැඩේ, ලංකාවේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මේ මහලේකම්වරයෙක් වෙනවා. මේ ඔය LTT සංවිධානයේ මේ ලංකාවේ අපරාධ කරපු භික්ෂූන් දඩ මේ මර සාක්ෂි සහිත අපරාධයක් කරපු අපරාධකාරිය කිසිම එකක් නැතුව මේ දේශපාලන පක්ෂක මහලේකම් වෙලා ඉන්නවා. අන්න ඒකත් එක්ක තමයි ලංකාවට පිටින් සමාජයෙන් මට මේ එක පැත්තකින් එක වරප්‍රසාදයක් කියන්න පුළුවන්. එක පැත්තකින් මාව ඒගොල්ලන් අධ්‍යයනය කෙරිලා මාව දැක්කීමක් කියන්නත් පුළුවන්. කොහොම හරි ඒක හම්බෙන්නේ එහෙම. මම ත්‍රස්තවාදියෙක් වෙන්නේ මේ රටේ උතුරේද දකුණේද මේ සියලු අම්මලාගේ අතුරුදහන් වෙච්ච සියලුම ඒගොල්ලන් වෙනුවෙන් අරගල කරන අම්මලාගේ වේදනාව එකයි කියන එක ත්‍රස්තවාදයට හේතුවක් බවට පත් වෙනවා. ඒක තමයි ලංකාව ඇතුලේ ත්‍රස්තවාදී සහ ලංකාවෙන් එළියේ මිනිසුන් දකින විදිහ. ඔබට මේ වෙනකොට ඩොලර් කීයක් විතර හම්බ වෙලා තියෙනවද? මාසිකව නිශ්චිත ගණක් ජාත්‍යන්තරයෙන් ඔබට ගෙවනවද? සත්‍යයක්වත් නැහැ. සමහර විට ඔබ දැක්කද දන්නේ නැහැ, මම හිතන්නේ මීට සතියකට ඉස්සෙල්ලා මම සත්‍යයක් හෝ දෙකකට ඉස්සෙල්ලා මම Facebook එකේ වීඩියෝ එකක් දැම්මා. ප්‍රගීත් ලියපු පොත් තියෙනවා මං, මට ජීවත් වෙන්න උදව් කරන්න ඒ පොත් අරගෙන කියලා. ඇත්තටම ඒ මොහොත වෙනකොට ඊට පහු වෙන ඊළඟ දවසේ මම උසාවිය යන්න තිබ්බා. මට උසාවිය යන්නවත් සතයක්වත් අතේ නැති මොහොතක තමයි මේ මට බැරිම තැන තමයි මම ඒක කළේ. ඉතින් ඔය ඒ කියන ඩොලර් අනේ අපිට දෙන්නකෝ කියලා ඉල්ලන්න එක තමයි කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රගීත් සම්බන්ධයෙන් ඔබට විශේෂ පොරොන්දුවක් දුන් දේශපාලඥයෙක්. වර්තමානයේ ඔහු ජනාධිපති. මොනවද ඔහුට දැන් කරන්න බැරි? මම හිතන්නේ එක අතකට ඇත්තටම 2019 වෙනකොට අපි හිතන් හිටියේ නැහැනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයෙක් බවට පත් වෙයි කියලා. ඒත් ඉතින් මම හිතන්නේ දෛවය අපිට
නැවතත් මුණ ගැසලා තිනවා එයා ජනාධිපති විදිහට 2015 2019 කාලේ අපි දන්නවා මේකේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බව ඇත්ත ශානි අබේසේකරලා ඒගොල්ලන්ගෙන් උපරිම දායකත්වයේ දුන්න බව ඇත්ත සහ ඒගොල්ලන් ලොකු කැපවීමක් කළා සහ ඒකට ඒගොල්ලන්ට වන්දි ගෙවන්න සිද්ධ වුණා ඒකයි ඇත්ත මේ රටේ හැබැයි ඉතින් ඒක අපරාධයක් කරලා ඒ අපරාධයට නිශ්චිත දඬුවම් දෙන්න ඒ කාල පරාසය තුල අවශ්‍ය දේශපාලන ශක්තිය මේ යහපාලන ආණ්ඩුවෙන් ලබා දුන්නේ නැ කියන එක තමයි මම දකින්නේ හැබැයි ඉතින් අර මොකක්වත් නැතිව තිබිච්ච එකේ ඒ ලැබුණු ටික හරි අපිට කිසියම් හෝ මානයක් ඉතුරු කළා කියන ඒ කියන්නේ සාධනීය සිතුවිල්ලක් තියෙනවා 2010 කියන්නේ ප්‍රජිත් අතුරුදහන් වෙච්ච දවසට 2010 ජනවාරි 25 වෙනිදා ඒ වෙනකොට හිටියේ මම හොමගම පොලිසියේ මං හිතන් දවල් 12ට විතර ඇත්ටි මට කෝල් එකක් ආවා මගේ ෆෝන් එකට ඉතින් එයා කතා කරලා කිව්වා ප්‍රජිත් හොයාගන්න උදව් කරනවා කියලා ඉතින් ඇත්තටම අපි දන්නවා කිසිම කෙනෙකුට ප්‍රජිත් හොයලා දෙන්න බැහැ කියන එක මට හැබැයි ඉතින් දැන් ජනාධිපති පුරාන්ට පුළුවන් ප්‍රජිත්ට යුක්ති ඉෂ්ට කරන්න අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දෙන්න මම දේශපාලන ශක්තිය කියන්නේ දේශපාලන බලපෑම් කරන්න කියන එක නෙමෙයි දැනට තියෙන දේශපාලන බලපෑම් මේ හමුදා බුද්ධි නිලධාරීන් විසින් සාක්ෂිකරුවන්ට කරන බලපෑම් ඒව නවත්තලා ස්වාධීන අධිකරණයක නිදහසේ ඇත්ත එළියට එන්න අවශ්‍ය කටයුතු හදා දෙන එක මං හිතන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ වගකීම කියලා. ඔබ යුක්ති වෙනුවෙන් සටන් බිම් රැසක ඉදිරිපෙළ ක්‍රියාකාරීලියක්. ඒත් බහුතර සමාජයට තවමත් යුක්තිය ගැන බලාපොරොත්තුවක් නැහැ. මේ සටන් ඉදිරියට යන පාර හරියද? මේ ලංකාව ඇතුලේ තියෙන සිද්ධ වෙන දේවල් එක්ක විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයක සම්බන්ධ වෙනවා. මේ 2022 ආපු රෙසලූෂන් එකක් ගේන්න සම්බන්ධ වෙච්ච ලංකාව වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඇත්තටම මොකද ඒගොල්ලන්ට වුණත් ලංකාව කියන්නේ ඒක විඳිතින්ද මේ ආණ්ඩුද කියලා ඒගොල්ලන්ට ලොකු බෙදීමක් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් ඒගොල්ලන්ට බලපෑම් කරන්න ලංකාව වෙනුවෙන් ඕගොල්ලන් මීට වඩා ලංකාවේ විඳිතින්ට යුක්ති ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් මීට වඩා වැඩ කොටසක් කරන්න කියන එක ඒ අවශ්‍ය දේවල්. හැබැයි ඉතින් ඒකට අපි සංවිධානය වෙන්න ඕන සහ අපේ ශක්තිය තියෙන්න ඕන හොඳටම විඳිතින් විදියට අපේ ශක්තිය තියෙන්න ඕන යුක්ති ඉෂ්ට කරගන්න. මොකද එහෙම නැත්තම් ලංකාවේ මේ තියෙන යාන්ත්‍රණය ඇතුලේ මේ දේශපාලන දේශපාලඥයන්ට හරි දේශපාල ප්‍රවාහයන්ට හරි එහෙම යුක්තිය ඉෂ්ට කළ යුතුයි කියලා අදහසක් නැහැ. මොකද ඒගොල්ලන්ට මේ දේවල් ඒගොල්ලන් සඳහා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ සඳහා සුදුසු දේවල් පමණයි. ඒක නිසා තමයි ඒගොල්ලන් මේ මිනිස්සු වෙනුවෙන් විවිධ කතන්දර කියන්නේ. මොකද ඒගොල්ලන් කියනවා එක්ක පිටරට කියනවා ඔය වගේ වගකීම් විරහිත ප්‍රකාශයන් කරන්නේ ඒ අයගේ වගකීමෙන් ඒ අය මිදෙන්න. තිරණාත්මක ගෝල්පීස් අරගලෙන් පස්සේ විකල්ප දේශපාලන බලවේග සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. විඳිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සාර්ථක මැදිහත්වීමක් කරාවිද? තනි ලංකාවේ මන් දැක්කපු සහ අධ්‍යක්ලා තියෙන මේ දේශපාලන යාන්ත්‍රණයන් හරහා මන් දකින්නේ නැහැ මේ කිසියම් හෝ පක්ෂ දේශපාලනයකට මේ රටේ අතුරුදහන් වුවන්ගේ විඳිතින් වෙනුවෙන් යුක්ති ඉෂ්ට කරන්න ඕන මොනෝහරි ඒකට විරුද්ධව සිද්ධ වෙන දේවල් වලදී වහාම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක් මෙතෙක් මම මේ පොළවේ දැකලා නැහැ. මං හිතන්නේ මේ රටේ විඳිතින්ට යුක්ති හොයන මිනිස්සුන්ට
මානව හිමිකම් වෙනුවෙන් වැඩ කිරීම සහ ඒ වෙනුවෙන් අරගල කිරීම තුලින් තමයි අපි යුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කිසියම් හෝ දේශපාලන කණ්ඩායමක් විසින් බලයට ආවට පස්සේ යුක්තිය ලබා දෙයි කියලා මම හිතන්නේ. ඒක තමයි මේ පොළවේ මම දැක්ක අත්දැකීම. මේ පොළවේ තියෙන මේ දේශපාලන බලවේග විශේෂයෙන්ම ජේවිපී එක හරි පෙරටුගාමි පක්ෂය හරි එක දිගට මේ යුක්තිය හොයන ගමන් වෙනුවෙන් ගිහිල්ලා හරි අරගල කරලා හරි මට අත්දැකීමක් නැහැ. හැබැයි ඒගොල්ලන් අනාගතේ මේ අයගේ යුක්තිය වෙනුවෙන් වැඩ කළ යුතුයි කියලා ඒගොල්ලන් වැඩ කළොත් මේ රට බොහොම මේ යුක්තිය හොයන අයට බොහොම හොඳ තැනක් වෙනවා. වඩා වැදගත් වෙන්නේ ඒගොල්ලන් තේරුම් ගැනීම මේ ප්‍රශ්න මොනවාද කියලා. මොකද ඒගොල්ලොනුත් මේ රටේ අනිත් පක්ෂ වගේම ඡන්ද වෙනුවෙන් වැඩ කරනවා නම් ඡන්ද එක්ක වැඩ කරනවා නම් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණේ එහෙමනම් අපි සංවිධාන වෙන්න ඕන ප්‍රජා දේශපාලනයත් එක්ක. මොකද පක්ෂ දේශපාලනය වෙනුවට මේ පොළවේ ප්‍රජා දේශපාලනය බල ගැන්වුවොත් මේ රටේ අර තකරංක එකටයි හාල් එකට හාල්ක් සේරුවටයි ඡන්ද ගන්න බැරි වෙනවා. අන්න ඒකද මේ රටේ ඇති වෙච්ච දාට විඳිතින්ට යුක්තියත් ලැබේවි. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ උස්ම ගන්න පුළුවන් රටක් ඇති වේවි.